සුපිරි අධිවේගයක් පරදා ඔබ මවිත කරවන වේගයක් විඳ ගන්න. පියවර තුනකින් ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් ඔප්ටික් ජාලයට එක්වන්න. slp.lk වෙත පිවිසෙන්න. අද 2019 පෙබරවාරි 7 බ්‍රහස්පතින්දා සිරස්තල බදුෂ් සමග අත්අඩංගුවට පත් වූවන් හෙලිවේ ප්‍රාදේශීය දේශපාලකයන් පොලිස් නිලධාරියෙක් බන්ධනාගාර නිලධාරියෙක් සහ ව්‍යාපාරිකයෙකුත් ඒ අතර මැති ඇමතිවරු 12 දෙනෙක් මිනිත්තු 25ක් පාර්ලිමේන්තු සෝපානයේ සිර වෙයි. මේක කුමන්ත්‍රණයක්. මේක දැන් කඩාවැටෙන්න පුළුවන්. මල්ලාට යන්න පුළුවන් අකපාට. අර නියමත්ත කුසලේ නෑ යන්තම්. ජාතික ආණ්ඩු යෝජනාව මැති සමයට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කරයි. ඒ යෝජනාව සාකච්ඡා කරන ඊළඟ පාර්ලිමේන්තු වාරයේ. කිරිපිටි ගැන බුද්ධිකගේ කතාව ඇමති රාජිත ප්‍රතික්ෂේප කරයි. නියෝජ්‍යමත්තුමා කරෝ ප්‍රකාශයේ සම්පූර්ණ සාවාද්‍ය ප්‍රකාශයක්. දේශීය දියර කිරිවලට යොමු වන්නේයි වෛද්‍ය සංගමය ඉල්ලයි. හැකිතාක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කිරි වර්ග භාවිතා කරන්න. අල්ලස්ගත් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට පස් වසරක සිර දඩුවක්. උඩුවේ හිමිට එරෙහි ඇත් පැටවාගේ නඩුවේ තීන්දුව මාර්තු පළමු වෙනිදා. From other Derana. This is Other Derana Prime Time with Kasuni Samarasinghe and Sankar Amrajit live from Studio 24 in Colombo. Ayubowan oba me ikwanne Other Derana 6:55 pradhanaya pravruti prakashayak samage කසුනි මේ දවස්වල රටේ කගේ කතා බහට පත් වූ ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වී තිබෙන්නේ මාකන්දුරේ මදුෂ් ඇතුළු පිරිසක් ඩුබාහිදී ඒ රට ආරක්ෂකාංශවල අත්අඩංගුවට පත් වීමේ ප්‍රවෘත්තිය. ඔව් සංක එම් ප්‍රවෘත්ති පිළිබඳ තොරතුරු අපි කියන්නට සූදානම් ප්‍රතිප්‍රකාශයේ අතරතුර අපි දැන් සූදානම් වෙන්නේ පාර්ලිමේන්තුවේ අද දිනේ අනපේක්ෂිත සිදුවීමක් සිදු වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සෝපානයක් අනපේක්ෂිතවරින් මහල් දෙකක් අතර සිරවීම හේතුවෙන් අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට ගිය මැතිඑමතුරුන් පිරිසකට මිනිත්තු 25ක කාලයක් එම සෝපානය තුල සිරව සිටීමට සිදු වුණා. කිසිවිටත් මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දුන්නේ රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරු 11 දෙනෙක්. The big story. අද පාර්ලිමේන්තු රැස්වීමට ගිය ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමතිතුරුන් 12 දෙනෙකුට නොහිතූ අක්‍රතැබ්බයකට මුහුණ දීමට සිදු වුණා. ඒ පාර්ලිමේන්තුවේ දෙවැනි මහලට යාමට බිමහලින් නොවුන් නැගි මන්ත්‍රී සෝපානය අනපේක්ෂිතවරින් තටු දෙකක් අතර සිරවීම නිසායි. මේ විදිහට අතරමැදදී අක්‍රීය වූ සෝපානය තුළට වී මිනිත්තු 25ක කාලයක් ගත කිරීමට මැති ඇමතිවරු 12 දෙනාට සිදු වුණා. පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා සෝපාන අටක් ඇති අතර ඉන් මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වෙන් කර ඇති සෝපාන දෙකෙන් අංක 6 දරන සෝපානය මෙලෙස අක්‍රීය වී තිබෙනවා. මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දුන්නේ දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහපෙරුම, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, දැල්සිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ගාමිණී ලොකුගේ, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජදීර, රංජිත් සොයිසා, සීබි රත්නායක යන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සහ රංජිත් අලුවිහාරයේ රාජ්‍ය අමාත්‍යවරයායි. මේ අපි මොකද කරන්නේ දැන් මේකට එන ප්‍රශ්නේ මේ හුස්ම ගන්න බෑ මචං මේක වැඩි නෑ මේ මොකද දන්නවද මේ හුස්ම ගන්න බෑ අද දවසේදී මේ සෝපානය තමයි මන්ත්‍රීවරුන් දලසලහපරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු විනාඩි 25ක් පමණ හිර වෙලා හිටි ඉතින් මන්ත්‍රීතුමා මොන වගේ භයානක අත්දැකීමද ඔබට මම දුන්නේ ඒ තරම් තැනකදී අපිට හිතුණා නෑ විනාඩි 10ක් පහු වෙනකොට ඊටසේ විනාඩි 25ක් කියන්නේ නැහැ ඔව් විනාඩි 10ක් පහු වෙනකොට මේ අපි දෙවතාවක් මුදාන් දුරකටින් කතා කරලත් ඒට අදාළ ප්‍රතිචාරයක් ලැබෙනකොට පරමක බියක් අපේ සමහර මන්ත්‍රීන් අතර මේ ඇති වුණා. ඉතින් කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරන විපක්ෂයේ දෙගමම්බිල මන්ත්‍රීතුමා ආරෙන්න ඔක්කොම එක ඇතුලේ
අපිත් එක්ක හිටියා රංජිත් අල්විහාරි නියෝජ්‍ය අමාත්‍යතුමා චෙයාර්මන් ඔෆ් ද හවුස් කමිටි. ඒ කියන්නේ සභාවේ හවුස් කමිටිය තමයි මේ වගේ පහසුකම් පිළිබඳ නිරන්තරයෙන් බලන්නේ. එතුමත් ඇතුලේ හිර වුණා. එතුමා ඉදිරිව ගාතාවු. මේ සීබි රත්නායක මන්ත්‍රීතුමා කියනවා ඉතිපිසෝ ගාතාවත් සමහර අය කිව්වා කියලා මට නම් ඇහුන්නේ නැහැ. ඒ ආකාරයෙන් අපි එච්චර බය වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ යම් යම් සිද්ධි නැතුණාම වගකීම බාර ගන්න කෙනෙක් නැහැ. පක්ෂ දෙකයි රක්ෂණය කළා තියෙන මන්ත්‍රීවරු. රක්ෂණයත් හොඳනම් මදි අලුත් සෝපානයක් ගේන්න ඕනේ මට මතකයි රවි කන්න ඒක මම හොයලා බලනවා බබා බුදල්ලාමති කාලේ ඒක කැඳවලා අපි කරනවා අලුත් සෝපානයක් කියන්නේ මේකයි ඔබතුමාට පරීක්ෂණයක් කළා වැඩිකාරියෝ නම් කරන්න අර ඒක මෙයා කරගෙන අපේ රක්ෂණය වැඩි කරන්න එහෙම උත්සාහ කරන්න එපා මොකද මේ රටේ ජනතාව අපිට ගුටි ගන්නනවා මීට සුමාන 3කට ඉස්සලා නවම් මාවතෙත් මේ වගේයක් ඇති වුණා ඒකේ මරණයක් ඇති වුණා විදුලි ලිෆ්ට් 25800ක් රටේ තියෙනවා මේක ලියාපදිංචි කළා නැහැ ඒ නිසා අපි කැබිනට් එකට එන සුමානේ ගේනවා අවුරුද්ද සැරයක් අනිවාර්යයෙන්ම මේක සර්ටිෆයි කළා ඒක සර්ටිෆිකේෂන් එක ලිෆ්ට් එකේ අලවන්න ඕනේ කියන එක. ඉතින් ඒක පාර්ලිමේන්තුවම පටන් ගමු. මේකේ බැලහැරුම්කම පාර්ලිමේන්තුවෙන් තේරුම් ගත්ත අපහසුතාවයක් කර මම කනගාටු ප්‍රකාශ කරනවා. ඒ වගේම වහාම මේ ගැන ක්‍රියා කරන්න මම උපදෙස් දීලා තියෙනවා. අපි අද හෝ හෙට අදාළ සමාගම් කැඳවලා අවශ්‍ය නම් අලුත් යන්ත්‍රයක් ගෙන ඉදිරියට අපි කටයුතු කරනවා. කසුනී මේ දිනවල රටේ ප්‍රධාන ප්‍රවෘත්ති මවන්නා බවට පත් වී තිබෙන්නේ ඩුබායිදී අත්අඩංගුවට පත් වූ මා කඳුරේ මදෝෂ්. ඔසංක මදුෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් එම මෙහෙයුම පිළිබඳ තොරතුරු අද දින අනාවරණ වුණා. මදුෂ සමග අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කළුතර බන්ධනාගාරයේ නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක්, කඹුරුපිටිය ප්‍රාදේශීය දේශපාලඥයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙකුද සිටින බවයි වාර්තා වන්නේ. මෙරට පාතාලයේ ප්‍රබලයා ලෙස හැඳින්වෙන සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත හේවත් මාකඳුරේ මදුෂ් කලකපටන් ඩුබාහි සැඟවී සිටමින් මෙරට සිදු වූ ප්‍රධාන පෙළේ මනුෂ්‍ය ඝාතන සහ මද්‍රව්‍ය ජාවාරම් රැසක් මෙහෙයවීමින් සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීම මෙරට ආරක්ෂකාංශවලට දැඩි අභියෝගයක් බවට පත්ව තිබුණා. මෙරට අපරාධ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවෙකු ඩුබාහිදී අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂකාංශ නිලධාරීන්ට නෛතික හැකියාවක් නොමැති නිසා ඔවුන් එරටදී සිදු කරන වරදකට අදාළව එරට පොලිසිය ග්‍රහණයට හසු කර දීම මෙරට ආරක්ෂකංශවල උපාය බවට පත්වී තිබුණා. එවැනි පසුබිමක ඔහු නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා දියත් වූ මෙම සැලසුම ක්‍රියාත්මක වන්නේ මදුෂ් සහ පාකිස්තාන කුඩු ජාවාරම් කල්ලියක් අතර පවතින ආරවුලක් පිළිබඳ මෙරට ආරක්ෂකංශවලට ලැබූ ඔත්තුවකට අනුවයි. පාකිස්තානයේ ක්‍රියාත්මක එම මත්කුඩු ජාවාරම් කල්ලියෙන් මත්කුඩු මිලදී ගැනීමේදී සිදු වූ මුදල් වංචාවක් මත දෙපාර්ශ්වය අතර මෙම ආරවුල නිර්මාණය වී තිබූ අතර එම තත්වයද මදුෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී ප්‍රයෝජනයට ගැනුණා. ඒ අනුව මාකඳුරේ මදුෂ් ඇතුළු ප්‍රබල පාතාල කල්ලි සමාජකයන් ඩුබාහි තරුපන්තියේ හෝටලයකදී සහභාගී වන මෙම සාදය පිළිබඳව ඔත්තුවක් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු අතර ඒ අනුව එහි ඔත්තුකරුවන් ලෙස කටයුතු කරන දෙදෙනෙකු පසුගියදා රහසිගතව ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා. ඒ අනුව පසුගිය හතරවනදා ජුමේරා මරීනා ප්‍රදේශයේ තරුපන්තියේ හෝටලයකදී මදුෂ් ඇතුළු පාතාල කල්ලි ප්‍රබලයින් සහභාගී වූ සාදය පිළිබඳව ඩුබායි පොලිසියේ හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කර තිබුණේ මෙරටින් පිටත්ව ගිය ඔත්තුකරුවන් දෙදෙනා විසින්. එම ඇමතුමට අනුව එදින අලුයම දෙකට පමණ ඩුබායි පොලිස් නිලධාරීන් අදාළ සාදය පැවති ස්ථානය වටලා තිබූ අතර එම අවස්ථාව වන විටත් සාදයට සහභාගී වූවන්ගෙන් පිරිසක් කොකේන් පානය කරමින් සිටි බව වාර්තා වනවා. එහිදී සාදයට සහභාගී වී සිටි 100කට අධික පිරිසක් අතරින් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාවට අදාළව 25 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබූ අතර පසුව එය තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ රුධිර සාම්පල ලබාගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබූ විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක පමණ ප්‍රමාණයක්ද පොලිස් බහරයට ගත් බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් පිරිස අතර කඹුරුපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් දෙදෙනෙක් සහ එම ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු, එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්, කළුතර බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරියෙකු සහ එක්සත් ජාතීන්ගේ සමසාධක රාජකාරිවල නිරත පොලිස් නිලධාරියෙකුද සිටින බව නවතම ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙසේ වෙතත් මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස ඩුබාහිදී අත්අඩංගුවට පත්වන්නේ ඔහු සම්බන්ධයෙන් මෙරට පවතින අපරාධ චෝදනාවලට අදාළව නොවන අතර ඩුබායි නීතියට අනුව විෂ මද්‍රව්‍ය භාවිතා කිරීම සහ සන්තකයේ තබාගත් වරදටයි. එරට සාමාන්‍ය ක්‍රමවේදය අනුව එම වරදට අත්අඩංගුවට පත්වන්නන්ගෙන් දින 14ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරනු ලබන අතර දින 14ක් එක්ම යාමට පෙර වුවද සැකකරුවන් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. කෙසේ වෙතත් අත්අඩංගුවටගත් පිරිස මේවන විට ඩුබායි අල්මුල්ලා ප්ලාසා අබිහිල් ජෙල් බන්ධනාගාරයේ රඳවා සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර මද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ මැඩලීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරී ජේෂ්ඨ නියුච පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා වෙත අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසාත්මක ලිපියක් යවා ඇති අතර මෑතකදී මද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ ක්‍රියාදාමයේද අගය කර තිබෙනවා. කෙසේ වෙතත් මදු ෂත් අරංගුට ගැනීම පිළිබඳව අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. මංගිතන්නේ දැනට අපේ පොලිස් දෙපාර්තමේන්තුවත් ඒ දුබයි දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා පවත්වාගෙන යනවා. ඒ ඉදිරියේදී ඒක නොවේදී ඉදිරියට කරගෙන යයි. මේගොල්ලන්ගේ නීතියට අනුව ඒගොල්ලන්ගේ වැඩකටයුතු කරනවාද මේ ලංකාවට ගේනවාද කියන එක මංගිතන්නේ ඉදිරි දිනවල සාකච්ඡා කරලා මේ තහවුරු වෙයි. අවස්ථා කීපයකදී මදුෂ් පිළිබඳව තොරතුරු ලැබිලා ඒ පසුපස ගියා. නමුත් ඒ අවස්ථා අසාර්ථක වුණාට දීර්ඝ කාලයක් ඉවසීමෙන් කටයුතු කළා. අද වෙනකොට මදුෂුත් තව ඒ වගේම වැදගත් වෙන තුන් දෙනෙකුත් අරාබියෙක්සත් රාජධානියේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ආණ්ඩුව කවුද මේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් සහිතව පාතාල නායකයෙක් වෙච්ච මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට පත් වෙච්ච පුද්ගලයා කියන එක හෙළි කරන්න ඕනේ. මොකද ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම අද වෙද්දි පුවත්පත් වාර්තා කරනවා පොලිසිය සහ බන්ධනාගාර නිලධාරිනුත් මේ සඳහා මේ අත්අඩංගුවට ගත්ත පිරිස අතර ඉන්නවා කියලා. එතකොට අපිට අවශ්‍යයි මේ කියන සාදය සඳහා ලංකාවෙන් පිටත් වෙලා ගියපු සම්පූර්ණ පුද්ගලයන්ගේ නාම ලේඛනය ලබා දීම ඉතාම අවශ්‍යයි. ඒ කියන්නේ මදුෂ්ක සිදුවීමත් සම්බන්ධවත් එක මගේ සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා. මාංගල සමරවීර ඇමතුමා දන හෝන දන හරි ඇමතුමාගේ ප්‍රධාන ලේකම්තුමා මේ අවස්ථාවේ ඉඳලා තියෙනවා. එතකොට එයා තමයි රාජ්‍යාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් එක්ක මේකට මේ වෙලා තියෙන්නේ. ඩිප්ලොමැටික් પાස්පෝර්ට් එක නිකන් දෙන්න බෑ. මොන ඇමතිවරයාගේ ලිපිය මතද මේ પાස්පෝර්ට් එක නිකුත් වෙලා තියෙන්නේ කියන කාරණේ වහාම ජනතාවට හෙළිදරව් කළ යුතුමයි. අපල දැනගන්න තියෙන තොරතුරු අනුව මේ රාජ්‍යාන්ත්‍රික પાස්පෝර්ට් එක නැත්තම් ඔෆිෂල් પાස්පෝර්ට් එක නිකුත් කිරීමටත් මුල පුරලා තිබෙන්නේ අර කූට මුදල් ඇමතිතුමාගේ ගාන ලේකම්වරයා හරහා ආපු වැඩපිළිවෙලක්මයි. එතකොට මේ මහා මත්කුඩු ජාවාරම මෙහෙවන අය ඉන්නේ කොහෙද? මුදල් ඇමතිතුමාගේ ඔඩක්කුවේ. ජාතික ආණ්ඩුව පිහිටවීම පිළිබඳ යෝජනාව අද දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කරනු ලැබුවා. තීරණය ගනු ලැබුවේ එම පෙරමුණේ පක්ෂනායකයන් ඊයේ පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී. ජාතික ආණ්ඩුවක් පිහිටවීම සඳහා වූ යෝජනාව අද දිනේ විවාදයට ගැනීමට ඊයේ පස්වරුවේ රැස් වූ පක්ෂනායක රැස්වීමේදී සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් යෝජනා කර තිබෙනවා. එහෙත් එම අවස්ථාවේ අදාළ යෝජනාවට විපක්ෂයේ සියලු පක්ෂ විරෝධය පළ කළා. කෙසේ වෙතත් අද දිනේ එය විවාදයට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කළ අතර අද දිනේ පාර්ලිමේන්තු න්‍යායපත්‍රයටද එම යෝජනාව ඇතුළත් කර තිබුණා. අද දිනේ තුල ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවත් ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාවට අනිවාර්යයෙන්ම පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගාන්ත කරුණාතිලක මහතා සියලු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක්ද කළා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ යළි රැස් වූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකින් අදාළ ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද දිනේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන සිටීමට තීරණය කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු අද දිනට සඳහන් කළේ. එතන යෝජනාවක් දැනුම් දෙද්දී අපි දින පහක කාලයක් දැනුම් දෙන්න ඕනේ කතානායකතුමාට. ඒ දින පහේ කාලය දැනුම් දුන්නම අපිට ඒ යෝජනාව ගන්න පුළුවන් වෙන්නේ ලබන පාර්ලිමේන්තු වාරයේදී. අද ගත්තොත් ස්ථාවර නියෝග අතීතවල ගන්න වෙනවා. ඒක සුදුසු නෑ කියලා අපි තීන්දුව කළා. අපේ යෝජනාව සාකච්ඡා කරනවා ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී. අපට දේශපාලන ස්ථාවරත්වයක් නැත්නම් අපේ ප්‍රතිපත්ති කොච්චර හොඳ වුණත් ඒක ක්‍රියාත්මක කරන්න බෑ. ස්ථාවර ආණ්ඩුවක් ජනාධිපති වර්ණයේ දක්වා පිහිටුවා ගැනීම තමයි අමාරු. ඒ වගේම සමාජ ප්‍රශ්නයක් තියෙනවා. ඇමති ධූර වැඩි කර ගැනීම මගින් වගේම රටේ ආර්ථිකයට සමාජයට ප්‍රශ්නයක් වෙනවා කියන එක ඒක අපි පිළිගන්න. ඒකට ඒ කරුණු සියල්ල ගැන සලකලා බලලා තමයි ඉදිරියේදී අන්තිම කියා කරන්නේ. මේ බිහි වෙන්නේ අමාරුවෙන් දින 51ක් දුක් විඳලා ලබාගත්තේ රජයත් අප්‍රසාදයට පත් වන ජාතික ආණ්ඩුවත්. ඒ නිසා අපිත් පසුබිම මන්ත්‍රීවරු විදියට රුවක්ග්‍රාමාත්තුමා ප්‍රධාන ජේෂ්ඨ ඇමතිවරුන්ගේ විමසීම කරා නැවත ජාතික ආණ්ඩුවකට යෑම තුළ මේ පාක්ෂිකයන්ගේ තියෙන මානසිකත්වය එළියට එම තුළ අපිට අර්බුදයක් නිර්මාණය වෙයි කියලා. ජාතික ආණ්ඩුවකින් අපි කාපු බැට තවමත් අපේ ශරීරය තුළ තියෙනවා. හැබැයි කොහෙවත් නැති පිරිසකට ඇමතිකම් අරන් දීලා ඒ අරන් දෙන ඇමතිකම් වලින් අපිටම බැට කන්න ඉඩ දීලා එහෙම අත්දැකීමක් විඳින්න නම් අපි සූදානම් නැහැ. ජාතික ආණ්ඩුව කියන්නේ මේ කැබිනට් මන්ත්‍රී ඇමතිවරු සංඛ්‍යාව වැඩි කිරීම නෙවෙයි. මම නම් ඉන්නේ ජාතික ආණ්ඩුව කියන එක මේ වෙලාවේ යෝග
අභියෝග රාශියක් තියෙන. පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන ව්‍යාපාරයක් එක පැත්තකින් යනවා. ඒ හින්දා ඉතින් මේ ගේමට මුහුණ දෙන්න අපිත් ලෑස්ති වෙන්න ඕනේ ආණ්ඩුවක් හැටියට. පැහැදිලිවම ජාතික ආණ්ඩු යෝජනාව හකුලා ගත්තේ ආණ්ඩුවට එය සම්මත කර ගැනීම සඳහා බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ නොමැති වීම. විරුද්ධත්වය ප්‍රකාශ කරපු ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළත් සියලුම දෙනාට අපේ ගෞරවය පුද කරනවා මේ රටේ ජනතාව. නෑ ඒක ටිකක් දාලා හොල්ලලා බැලුවා. මොකද කට්ටිය කියන්නේ කියලා නිකන්. හැම කෙනාගේම මොකද්ද මතය කියලා දැනගන්නත් ඕනනේ. මේක කොයි මොහොතේ හරි කියනවා. ජාතික ආණ්ඩුව මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. දැන් තියෙන මේ ජීවත් වෙන්න බැරිව ඉන්න මිනිස්සු ටිකක් ඉන්නේ. මිනිස්සුම බලා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩකටයුතු ටික ආණ්ඩුවෙන් කරන්න. දැන් රනිල් වික්‍රමසිංහ විසින් මෙම ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරමින් තහවුරු කොට තිබෙනවා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී හොරමුරකරුව බව. අවාසි තත්ත්වයන් ඇතුළේ විවස්ථාව රකින්නත් වාසි තත්ත්වයන් ඇතුළේ විවස්ථාව කඩන්නත් සැදී පැහැදී ඉන්න නායකයෙක්. එනිසා රනිල් වික්‍රමසිංහ බහුබූත ප්‍රජාතන්ත්‍රවාදී. දැන් අපි දැනගන්න ඕන එක්සත් ජාතික පක්ෂෙන් ජාතික ආණ්ඩුවේ හවුල්කරුවන් කවුද? පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ දෙකයි ඉතුරු වෙන්නේ ජාතික ආණ්ඩුවේ. එක්සත් ජාතික පක්ෂයත් මුස්ලිම් කොංග්‍රසයේ වෙනම තරඟ වැදී මන්ත්‍රීවරයෙක් ඉන්නවා. අන්නේ තනි මන්ත්‍රීවරයෙක් එකතු කරගෙන තමයි මේ ජාතික ආණ්ඩුව හදන්නේ. හැබැයි දැන් ඒක තියෙන ආණ්ඩුව. ඒ නිසා මෙයන් කවරක්වත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ නැවත නැවත විවස්ථාවේ හිල් හොයන තත්ත්වයක් තමයි මේ මතුවී තිබෙන්නේ. ජාතික කියන වචනෙටත් නිග්‍රහයක් මේක. ජාතික ආණ්ඩුව කියලා මේ 105ට එක්කෙනෙක් එක්කවනම ජාතික වෙනවා නම් මන්ත්‍රීවරු ඉතුරු හරිය මොකද්ද? විජාතිකද? විපක්ෂයේ පුළුල් සංධානය ගොඩනැගීම සඳහා වූ කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වී. දිසානායක මහතා පවසනවා. ඒ මහතා අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව කරුණු දක්වා සිටියා. පක්ෂේරු වටිනාකම අනුව රේගු දෙපාර්තමේන්තුවේ මේ දවස්වල වෙච්ච මේ සිදුවීමේ අලාභය බිලියන 12ක් විතර වෙනවා. මුදල් ඇමතිවරයාට විශේෂයෙන් කියනවා මුදල් ඇමති රවි කරුණානායකගේ ප්‍රාඩෝ ජීප්‍රත විශාල ප්‍රමාණයක් රේගු බදු රහිතව නිදහස් කිරීමේ ලොකු වංචාවක් ගැන විශාල පරීක්ෂණයක් කියලා එක වාර්තාව දැන් මුදල් ඇමතිතුමාට ගිහිල්ලා තියෙනවා. කරුණා කරලා ඒ හොරකමේ පරීක්ෂණ වාර්තාව රටට ඉදිරිපත් කරන්න. රේගුවෙන් බදු නැතිව හොරපාරේ සාල වශයෙන් ස්ප්‍රීතු තොග ගෙන්නලා විකිණීමේ ජාවාරමක් ඒ මංගල සමරවීර ඇමතිතුමාලාගේ ඉන්න දෙතුන් දෙනෙක් පටන් අරන් තියෙනවා කියලා කතාවක් තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ තියෙන ආයතන ඔක්කොම අද පාලනය කරන්නේ මංගල ඇමතිතුමා නෙමෙයි. එතුමා යටතේ තියෙන කුප්‍රකට කිරිවලට වස දමූ ලේකම්. දැනට ඒකාබද්ධ විපක්ෂයේ විසින් කමිටුවක් පත් කරලා තියෙනවා මේ සම්දාන ඉක්මනින් හදන්න. ඒකේ ඩලස්, දිනේෂ්, ගම්මපිල, වීරවංශයෙන් ඉන්නවා. දැන් ඒකට අපි අපෙන් දැම්ම අයියේ ශ්‍රීලංක සුමතිපාල මැතිතුමයි අපේ දයාසිරි ජයසේකර. ඒකට අපි අලුතෙන් ඇතුල් කරා අපේ අතාවුල්ලා හිටපු ඇමතිතුමයි ඒ වගේම CWS. අපි එකතු වීම ස්ථිරයි. පක්ෂය එක නමකින් යන්න තමයි කාගේ බලාපොරොත්තු තියෙන්නේ. අතර ලකුණු පිළිබඳවත් සාකච්ඡා තියෙනවා. දරිද්‍ර රාජකාරී මාත්‍යය මේ දරිද්‍ර කියන අපට SL එකක ඕන නැහැ. අපි ගණන් කරලා තුනම දිනන්න පුළුවන්. SL එක ආවොත් අපර ජොයින්ට් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි පක්ෂය නිසා අපි තමයි ලොක්කෝ. ඒ නිසා අපි නැතුව බෑ කියලා හිතුවොත් ලොක්කෝ සොක්කෝ වෙනවා. පළාත් පාලන මැතිවරණයේ දින්නේ අපි වැඩියෙන් ඡන්ද තියෙන්නේ අපිට. ඒ හින්දා පොහට්ටුව අපිට තනියෙන් පුප්පවන්න පුළුවන් කියලා හිතුණොත් ඒක අපි පෙන්නෙත් නැහැ. පොහට්ටුව පිපිලා ඒ මල් ටික මල්වට්ටි එක දාගෙන බුදුහාමුදුරන්ට පූජා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතත් එක්ක ගියොත් මල් ටිකත් පිපෙනවා, පොහට්ටුවත් පිපෙනවා, මල්වට්ටිය බුදුන්ට පූජා කරගන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මධ්‍යමකාරක සමාජයේ සාකච්ඡා කරන තේනවද ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයා තමයි අපේක්ෂකයාට දෙන්නේ. ඊළඟට ජනාධිපතිවරණ ඉන්න අපේක්ෂකයා තීන්දුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව තනියෙන් නෙවෙයි. ඊළඟට ජනාධිපති අපේක්ෂකයා තීන්දුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිසේන මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ගොඩනැගෙන මහා සංධානයේ නායක මඩුල්ල ඒ අය තීන්දුව කළා කියන්නේ කවුද? එයා තමයි අපේක්ෂක. මෙන්න මේ මොහොතේදී අද දරන 24 මැදිරියට ලැබුණු ප්‍රවෘත්තිය.
සංක ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරාගේ මහරකම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයාගෙන තිබෙනවා. අද පස්සරුවේ පොලිස් විශේෂකාර බලකාය සහ මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් එම නිවස පරීක්ෂා කිරීමේදී කොකේන් හිස් කොපු සොයාගත් බවයි පොලිස් විශේෂකාර බලකාය සඳහන් කළේ. ඊට අමතරව ඩුබායිහි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පී රයන් වැන් රොයන්ගේ දෙහිවල පිහිටි නිවසද පරීක්ෂාවට ලක් කළ බව පොලිස් විශේෂකාර බලකාය පවසනවා. එම නිවස තුල තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදයක් සොයාගෙන ඇති අතර රයන් වැන් රොයන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂකාර බලකාය වැඩිදුරටත් පවසන්නේ. සංක මෙම ප්‍රවෘත්තිය නැවත වරක් ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයාගෙන තිබෙනවා. අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් එම නිවස පරීක්ෂා කිරීමේදී කොකේන් හිස් කොපු සාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. ඊට අමතරව ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පී රයන් වැන් රොයන්ගේ දෙහිවල පිහිටි නිවසද පරීක්ෂාවට ලක් කළ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා. එම නිවස තුල තිබී රහස් කුරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයාගෙන ඇති අතර රයන් වැන් රොයන්ගේ සොහොයුරා අත්අඩංගුවටගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායකකරු ජයසූරිය මහතා අද ප්‍රතිචාර දැක්වුවා. ඒ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුව රැකගත්තා. ගරු ජනාධිපති විසින් ගරු විනිශ්චයකරුවන්ගේ පත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් අනුගමනය කළ ක්‍රමවේදය ගැන එතුමාගේ අදහස් ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ හේයින් එතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවේ කළ කතාවේදී ජේෂ්ඨත්වයේ කිසිදෙත් සැලකන්නේ නැත යනුවෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහන් කළේ වැරදි ප්‍රකාශයක් බව සඳහන් කළෙමි. අධිකාර ජනාධිපති විසින් ව්‍යවස්ථාදායක සභාව නම් 12ක් ප්‍රතිෂ්ඨිත කළ බව සඳහන් කළද එයද වැරදි ප්‍රකාශයක්. මහේස්ත්‍රාහ දිසාධිකරණ පත්වීම ගැනද ව්‍යවස්ථාදායක සභාවට චෝදනා කර ඇත. අපගේ අධිෂ්ඨානයට ලක් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභ්‍යාචන අධිකරණයේ පත්වීම පමණි. මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්‍රියාදාමයේදී ඊයේ විවේචනයට භාජන විය. ඔබතුමා කිව්වා ආකාරයට ජේෂ්ඨත්වයේ සලකන්නේ නැත්නම් විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධව මේ කියන්නේ විවාදයක් නෙමෙයි අපි ක්‍රමවේදයේ සම්බන්ධයේ සෙපරේට් ගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මටත් පැහැදිලි කිරීමක් කරන්න. ඒ පැහැදිලි මම කළා. ඒ කියන්නේ විවාදයක් නැහැ. සභානායකවරයා විවාදයක් සඳහා වෙන දවසක් දෙනවා. විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධව ජේෂ්ඨත්වයේ අරුණම අනිත් කරුණු පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. විනය කටයුතු තියෙනවා. අද කරුණ අපිට ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න ඔබතුමාගේ ප්‍රකාශයට පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවකට විවාදයක් ඊළඟ පාර්ලිමේන්තුවේ අපි එකඟ වුණා. අද බෑ. මෙහෙම පාර්ලිමේන්තුවේ වැඩ කරන්න ගියොත් අපි ව්‍යවස්ථාදායක සභාව විවාදයක් දෙන්නෙම නැහැ. Under the constitution no one shall criticize the president without a motion. Speaker, we have a right now to debate whether you are right or the president is right. I have a right, nobody can take it. Obathuma vyavasthaya sabhave patthim sambandhen kisidu nirdeshayak me wenaturu idiripat karalanne ne. E nisa thamai ada me rate me vichikaru sambandha me prashne athila thiyen. Dan obathumala 122 k innowa kiyala adhikarneyata kiyapu nisa Mahinda Rajapaksa mettuma pramukha ape rajaya thanamata lak kala. 122 අද පෙන්වන්නත් බෑ. එතකොට අධිකරණයට ඔබතුමාලා බොරු කළා. අධිකරණය නොමග යව්වා. කෝ බහුතරේ ඔබතුමා මේ කරපු ප්‍රකාශය තුළ අපට හැඟෙන්නේ ඒකාධිපතිය කැටියට පත්කිරීම කරන්නට ඔබතුමා අවස්ථාව දෙනවා කියලා. ධානම්මනි සංශෝධනයේට විවස්ථාදායක සභාව ඇති කරන මේගොල්ලෝ ඡන්දෙ දුන්නා. මොනවද මේ කතා කරන්නේ? ජනාධිපතිවරයාගෙන ඔබතුමා ප්‍රකාශයක් කළාම අපිට උත්තරයක් දෙන්නයි කියන්නේ සර්. ඒක මං ජනාධිපතිතුමාම අභියෝගෙ ලක් කළේ නෑ. සර් give the debate. විලව පාර්ටි ලීඩර්ස් මීටින්ග් එකෙන් ටේක් අනායනික කිරිපිටි වලින් නිවත් වී දේශීය දියර කිරි සඳහා යොමු වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය අද මේ අදහස් පළ කර සිටියේ ආනයිනික කිරිපිටි සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු කළ අනාවරණයට ප්‍රතිචාර දක්වමින් කෙසේ වෙතත් සංක බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ආනයනික කිරිපිටි වලට අදාළව සිදු කළ ප්‍රකාශය සාවද්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද කියා සිටියා.
මෙරටට ආනයනය කෙරෙන කිරිපිටිවල උරුතෙල් සහ මෙලමයින් මිශ්‍ර බවට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඉක්ුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටි අතර පාර්ශ්ව කිහිපයක්ම ඊට ප්‍රතිචාර දැක්වුවා. බාරිභෝග අධිකාරියට පැමිණ ලැබිලා තියෙනවා සමහර කිරිපිටි සමාගම්. කිරිපිටි නාමයෙන් ගෙන්නන දේවල් වල තියෙන්නේ ඌරුතෙල් කියලා. ලැක්ටෝස් සහ පාම් ඔයිල් කුඩු කවලම් කරලා කිරිපිටි නමින් ගෙන්නනවායි කියලා අපිට පැමිණ ලැබිලා තියෙනවා. නව ශ්‍රීලන්තේ ඉන්න සියලු අස්සෝස්යන්ට කිරි එරුණත් මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණය කිරිපිටි නිෂ්පාදනය කරන්න බෑ කියන එක තමයි මේ ලැබිලා තියෙන වාර්තානුව පේන්නේ. බුද්ධික පතිර්ණ නියෝජ්‍ය ඇමතිවරයා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ ආනයිනික කිරිපිටි වල සංගටක පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන්නට ඕන. මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අනාවරණය තෙක් අපි මේ රටේ ජනතාවට වෛද්‍යවරු හැටියට අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි හැකිතාක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කිරි වර්ග භාවිතා කරන්න, හැකිතාක් පිටිකිරි නැතිව දියර කිරි භාවිතයට හුරු වෙන්න කියන එක තමයි අපිට දෙන්නට තියෙන පණිවිඩය. කෙසේ වුවද බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා අනයිනික කිරිපිටි වලට අදාළව සිදු කළ ප්‍රකාශය සාවද්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද කියා සිටියා. මේ බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යතුමා කරපු ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. මේ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණ පවත්වලා තියෙනවා. අපේ ෆුඩ් සේෆ්ටි සෙක්ෂන් එක තියෙනවා. ඊයේ මට සම්පූර්ණ මේ පරීක්ෂණ වාර්තා පෙන්නවා. මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. ඒකේ එක පැත්තකින් තියෙනවා වාර්තා එහෙ නව ශ්‍රීලන්ත ඒ විශේෂ අධිකාරියෙන් ඉදිරිපත් කරපු වාර්තා. ඒත් පස්සේ අපේ කරපු පරීක්ෂණ සහ ඒ පරීක්ෂණ වාර්තාවල වාර්තා. ඒවයි සම්පූර්ණයෙන්ම කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ඩේරි ෆැට්ස් ඇරෙන්න වෙන කිසිම මේ දෙයක් නැහැ. කෙසේ වෙතත් කිරිපිටි ආනයන සමාගමක් වන ෆොන්ටේරා ආයතනය අද මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. තම ආයතනය විසින් බෙදා හැරෙන කිරිපිටි ලොව ඉහළම ප්‍රමිතීන්ට අනුව නිපදවා ඇති අතර නව ශ්‍රීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ රජයන් මගින් වෙන වෙනම පරීක්ෂාවන්ට ලක් කර තහවුරු කර ඇති බව එම නිවේදනයේ සඳහන්. එබැවින් ඌරුතෙල් හෝ පාම් තෙල් වැනි අහිතකර ද්‍රව්‍ය කිසිවක් තම නිෂ්පාදනවල අඩංගු නොවන බවත් ආනයනික කිරිපිටි පිළිබඳ පැතිර යන තොරතුරු පදනම් විරහිත බවත් එම ආයතනයේ නිවේදනය කර සිටිනවා. දැන් අධිකරණ පුවත් කිහිපයක්. බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු සන්තකයේ තබාගත්තේ යැයි චෝදනා කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ විභාගයට ගැණුණා. අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ පාර්ශවයේ සහ විත්තියේ නීතිඥවරුන් විසින් නඩුවට අදාළ දේශන ඉදිරිපත් කිරීම අවසන් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නඩු තීන්දුව මාර්තු මාස පළමුවනදා ප්‍රකාශ කරන බව දැනුම් දී තිබෙනවා. මෙච්චර කාලයක් මම බොහෝම දුක්විඳ කරදර බාධාවට ලක් වුණා මේ නඩුව නිසා. දැන් නඩුවේ තීන්දුව මාර්තු මාසේ පළවෙනිදා ලබා දෙනවා. ඒ අපිට සාධාරණයක් වෙයි කියලා අපි බොහොම සතුටින් ඉන්නවා. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත්තෙන් සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සලකා බලන විනිසුරු මණ්ඩලයේ එක් විනිසුරුවරයෙකු ඉවත්වීම නිසා එම පෙත්සම සලකා බැලීම මේ මාස 8 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළා. මෙහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම සලකා බැලීමට අකමැත්ත පළ කරන බවයි. ඒ අනුව පෙත්සම සලකා බැලීම මේ මාස 8 වනදා දක්වා කල් දැමුණා. නීතිඥ මහත්තයෙක් මට අපහාස කෙරුවා. අද කිව්වා නීතිඥ දෙවෙනි පෙළවත් මට ඉඳ ගන්න බැහැලු. මේ උසාවියේ මම අග්‍රවිශ්වකාර ධූරයේ අවුරුදු 10ක් දරුවා. ඒ පැංචා කියනවා මට මේ නීතිඥ දෙවෙනි පෙළවත් වාඩි වෙන්න බැහැලු. උසාවියේ බිම වාඩි වෙන්නද කියන්නේ. ඒකද යුක්තිය. මේ අතර රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකුට කොළඹ මහාධිකරණය අද වසර 5ක සිරදඬුවමක් නියම කළා. මෙලෙස සිරදඬුවම් නියම වූයේ කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ලක්ෂ්මන් විධානපතිරණ යන අයටයි. පාසල් දරුවන්ගේ සංනිවේදන කුසලතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් අද දෙරණ ආරම්භ කළ සංනිවේදන වැඩමුළු මාලාවේ තවත් එක් අදියරක් ඊයේ කෑගල්ල ගැටිය මුල්ල ගාමිණී අබේ මහාවිද්‍යාලයේදී පැවැත්වුණා. නවීන තාක්ෂණීය මුසු වූ නූතන සංනිවේදන ක්‍රමවේදයන් පිළිබඳ වර්තමාන සිසු පරම්පරාව දැනුවත් කිරීමේ අරමුණින් ඇරඹි මෙම සංනිවේදන වැඩමුළුව ඊයේ පැවැත්වුණේ කෑගල්ල ගැටිය මුල්ල ගාමිණී අබේ මහාවිද්‍යාලයේදී. මෙම වැඩමුළුව සඳහා අවට පාසල් රසක් නියෝජනය කරමින් සිසු සිසුවියන් එක්ව සිටියා. හොඳ කටහඬක් තියෙනවා. මෙහිදී අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ ජේෂ්ඨයින් විසින් පාසල් සිසු සිසුවියන්ට විෂාණුපද්ද සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම ලබා දුන්නා. දැනුමටයි අපේ සෞන්දර්යාත්මක හැඟීම් වලටයි කතා කරාම ඒක නිර්මාණාත්මක සම්නිවේදනය කියලා. වැඩමුළු අවසානයේදී ඊට එක් වූ පාසල් සිසු සිසුවියන් හට සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු කළා.
වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම සම්බන්ධයෙන් අදත් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වතු හාම්පුතුන්ගේ සංගමේ නියෝජිතයින් හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්තුණා. කෙසේ වෙතත් එම සාකච්ඡාවද අසාර්ථක වූ බව කැබිනට් නොවන විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය විරාධ ක්‍රිෂ්ණන් මහතා සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාසලක සම්පූර්ණ ශ්‍රේණියක් සුහුරු පන්ති කාමර බවට පත් කරමින් ශ්‍රී ජවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසර සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කිරීම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහිදී සිසුන්ට නවීන තාක්ෂණයේ සෙට්ටප් පරිගණක භාවිත කරමින් ඉගෙනීමේ කටයුතු සිදු කිරීම සහ ගුරුබවතුන්ට කළුලෑල්ල හා හුණුකුරු භාවිතයෙන් තොරව පරිගණක තාක්ෂණය යොදා ගැනීමෙන් සිසුන්ට ඉගැන්වීමේ හැකියාව උදා වී තිබෙනවා. ඒ සමගින් අද දරන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය එළමාවට පත්වනවා. අද දරන 24 නාලිකාවේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් රාත්‍රී 9:00ට අපි අලුත් හමුවෙමු. සුබ රාත්‍රියක්.